තමයි සිංහල භාෂාව තියෙන්නේ. ඒතර දෙවෙනි ප්‍රශ්නපත්‍රයේ සිංහල භාෂාව සිසත් විභාගයේ දෙවෙනි ප්‍රශ්නපත්‍රයේ සිංහල භාෂාව ගැන කතා කරනකොට සිංහල භාෂාවේ තමයි අපි හිර වෙන තැන තියෙන්නේ. එතකොට ඒ භාෂාවේ අපි ඡේදයක් දීලා ඡේදයෙන් අවබෝධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒත් එක්කම ව්‍යාකරණානුකූල ප්‍රශ්න කීපයක් අපිට සකස් වෙනවා. ඊට පස්සේ මාතෘකාවට අනුව වාක්‍ය ලියන්න ඕනේ. මේව තමයි අපිට අභියෝගාත්මක ගැටලු. එහෙනම් මාතෘකාවට අනුව වාක්‍ය ලිවීම අපට අභියෝගයක් වෙලා තියෙනවා. දැන් මං හිතනවා ඔබ ඒක අභියෝගයක් නොවි ජයග්‍රහණය කරා යන්න ඔබට හැකියාව තියෙනවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඉතින් ඒ ඇයි ඔබ අපි දින ගණනාවක් පුරාවට මේ හැමදාම කළ යුතු කාරණා නෙමෙයි මේ ගුරු උපදේශයේ ටිකයි ඕනේ. එතනින් එහාට ඔබට මේක තනියම කරන් යන්න පුළුවන්. ඉතින් මම හැම වෙලේම දෙන්නේ මං හිතනවා මේ ක්‍රමවේදී සාර්ථකයි කියලා. ඔබට වාක්‍ය මාතෘකාට අනුව වාක්‍ය ගොනු කරගන්න උදව් කරපුවාම ඔගොල්ලෝ තුලේ තියෙන නිර්මාණශීලී හැකියාවත් අරගෙන මේ ලස්සනට මේ වාක්‍ය ගොනු කරනවා කියන එක අපිට උදාහරණ වලින්ම කතා කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අදත් අපි අපි කතා කරා අපේ අවුරුදු කාලේ. ඊට පස්සේ අපි මා කැමති ක්‍රීඩා ඊළඟට මුහුදු වෙරළ. එහෙනම් අද අපි ඔබ කලින් ලියලා තියෙනවා වෙන්න පුළුවන් ගැටලුවක් ඇති කරගන්න එපා. අපි ඉක්මනින් කතා කරමු. එහෙනම් අදත් එක්තරා මාතෘකාවක් පිළිබඳ මොකද ඒ රයහස අපි කතා කරමු. එහෙනම් රයහස අපේ භාෂා කඳවුරේදී අපි කතා කරමු. රෑ අහස ගැන අපි කොහොමද වාක්‍ය ලියන්නේ කියලා. රෑ අහස ඔකනි මාතෘකාව. හරි. එහෙනම් රෑ අහස ගැන වාක්‍ය ලියනකොට අපි මොනවද අනුගමනය කළ යුතු ක්‍රමවේද? එතකොට අපි හැමදාම වාක්‍ය ලියද්දී වාට දෙන්නේ මාතෘකාව කොහොමද? රෑ අහස යන මාතෘකාව යටතේ උක්තාක්‍යත ගලපා වාක්‍ය තුනක් ලියන වචන පහකට නොඅඩු. හරි. එහෙනම් මේක දැන් ඔයා දන්නවා අපි මෙතෙක් කරපු අභ්‍යාස වගේම තමයි. එහෙනම් මේකේ උක්තය හැටියට අපිට ගන්න පුළුවන් මොකක්ද උක්තය? රෑ අහස. ඊට පස්සේ මේකේ ආඛ්‍යාතය ලෙස අපිට ගන්න පුළුවන් ආඛ්‍යාතය. අපට අනිවාර්යෙන් ආඛ්‍යාතයක් අවශ්‍යයි. ඉතින් අපි උත්තර පත්‍ර පරීක්ෂාවේදී සා ඔබට මේක ලකුණු ලැබෙනවද කියලා පරීක්ෂා කිරීමේදී අපිට කරගන්න පුළුවන් දේ තමයි මොකද්ද? උක්තය ආඛ්‍යාතයේ තියනවද වාක්‍යයක අවසානයේ? ඒ ආඛ්‍යාතයෙන් ප්‍රශ්නයක් අහන්න උක්තය ලැබෙනවද කියලා. ඒ ආඛ්‍යාතයෙන් ප්‍රශ්නයක් අහන්න උක්තය ලැබෙනවද කියලා. එහෙනම් රෑ අහස ඔන ආඛ්‍යාතය අප්‍රාණ වාචී නිසා මේ අපි වෙයි ස්ථාන නාම පදයක් වෙයි දෙයි කරයි. වෙයි දෙයි කරයි. හරි. එහෙනම් ওই විදිහට අපි ඔන්න ආඛ්‍යාත පදය හොයාගත්තා. කොහොමද ආඛ්‍යාතය තියන්නේ කියලා? වෙයි දෙයි කරයි කියලා තමයි අපි ආඛ්‍යාතය තියන්නේ. එතනින් එහාට තිබෙයි ඇත වගේ දේවලුත් ඔයාට මෙතනින් භාවිතයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් රෑහස කියන මාතෘකාව යටතේ අපි මොනවද ලියන්න ඕන කරුණු ඊට පස්සේ පෙළගස්සගන්න. මොනවද ලියන්න ඕන කරුණු? ඔව්. රෑහස කිව්වහම රෑහස ලස්සනයි. සුන්දරයි. එහෙනම් ඒ කාරණා ටිකත් මේකට එකතු වෙන්න ඕන. මොනවද? ලස්සනයි සුන්දරයි අසිරිමත් වෙයි ඔය කාරණාත් අපි ගබඩා කරලා තියාගන්න ඕනේ. ඇයි? චමත්කාර ජනක වෙයි. මේ කාරණා ටිකත් අපි චමත්කාරයි රෑහස ලස්සනයි කියලානේ අපි දැන් බොනු කරන්න ඕන. ඇත්තටම ලස්සනයි නෙදින්නේ. හා දැන් එහෙනම් රෑහසේ මොනවද ලස්සන? නිකම්ම රෑහස ලස්සනයි කිව්වට ඒක බලගතු වෙන්නේ නැහැ. බලගතු මන්ත්‍රයක් වෙන්නේ නැහැ. එහෙනම් රමණීයයි අන්න හරි දාලා තියෙන වචනයක් රමණීයයි. එහෙනම් මොන වගේද රෑහසේ හඳ? අපි හැමදාම කියන්නේ හඳ. ඊළඟට තරු. ඊළඟට වලාකුළු. අහසේ නම් ඉතින් වලාකුළු තියෙනවා. රෑටත් අපිට දකින්න පුළුවන් වලාකුළු. තරු, වලාකුළු, හඳ. ඊළඟට රෑ අහස කිව්වම අහස සාමාන්‍යයෙන් අපි ගණනය කරන්නේ අහසේ සිටින සත්තු කිව්වම පොළවෙන් අඟලක් හරි උඩින් යන්න පුළුවන් නම් ඌ අහසේ ඉන්නේ කියලා තමයි. දාස සීමාවක් නැහැ. කොච්චරයිද කියලා සීමාවක් නැහැ. දියල්ලක් නම් සාමාන්‍ය ලංකාවේ ගණනය කරනවා අඩි 7ක ඉඳන් පල්ලෙහැට කඩාවට යනවා. ඒක දියල්ලක් හැටියට ගණනය කරමු කියලා. එතකොට අඩි 5කින් 3කින් පල්ලෙහැට මෙහෙම කඩාවට යනවා. ඒවා දියැලියට නම් කරන්නේ නැහැ.
අඩි 7ක විතර ප්‍රමාණය නම් 15ට කඩා වැටෙනවා ඒක දියැලකට නම් කරමු කියලා සම්මතයකට ඇවිල්ලා තියෙනවා. අහස කියන එකේ සම්මතයක් නැහැ. අහස කියන්නේ පොළවෙන් දශමයක් හරි ඉස්සිලා පොළවේ ගෑවෙන්න නැතුව යන්න පුළුවන් නම් ඒ අහස පොළවේ ගෑවෙන්නේ නැති ප්‍රමාණය අහස. හරි. එහෙනම් අහසේ සිටින සත්තු ගැනත් අපට කියන්න පුළුවන්. එහෙනම් මොනොන්ද? නිසාචර සත් නිසාචර පක්ෂීන්. නිසාචර පක්ෂීන්. ඇයි නිසාචර කීවේ? රෑ නිසා. නිසාචර පක්ෂීන්. නිසාචර පක්ෂීන්. කෘමි සත්තුන්. පක්ෂීන් කියන්න බෑ. අපි නිසාචරයින් කියලා ගමු. එතකොට පක්ෂීන් වෙන්නේ බෑනේ වවුල පක්ෂියෙක් නෙමෙයි නිසාචර නිසාචරයින්. හා නිසාචර සතුන්. එතකොට අහසේ ඉන්න සතුන් විතරයි අපි ඔකට ගන්න. හඳ තරු වලාකුළු රෑ අහස ওই කාරණා ටික ඇති. ওই කාරණා ටික ඇති රෑ අහස. එහෙනම් රෑ අහස උත්තර කරනවා එක පළවෙනිවා. රෑ අහස හඳ වෙයි. රෑ අහස හඳ වෙයි. හරියන්නේ රෑ අහස හඳ නම් අන්න හඳේ එළිය තියෙනවා. හඳ එළිය. එහෙනම් රෑ අහස හඳ එළියෙන් චමත්කාර ජනක වේ යන්න කෑලි ගන්නවා. කෑලි අරන් අමුණනවා නේද? දැන් මේ දවස්වල කෑලි අරන් අමුණනවා කියනකොට හොඳම උදාහරණය තමයි දැන් බයිසිකලයක් ගන්න. බයිසිකලෙ කෑලි ගන්නවා. ප්‍රේම කූඩුව පරණ ඉස්සර අපි ගෙවල්ල තිබ්බ ප්‍රේම කූඩුව අරන් ගියේ බයිසිකල් අරන් ගියේ බේසමක් ප්ලාස්ටික් බේසමට යකඩ බඩු බඩේ බයිසිකලිය අරන් ගියා. යකඩ බඩු වලට බයිසිකලිය අරන් ගියා. ප්ලාස්ටික් බේසමට බයිසිකලියක්. ඉතින් ගෙනෙහිලා මොකද කරේ? කෑලි කෑලි කඩුවා. දැන් අඩු ගානේ පරණ යකඩ කඩේකින් ප්‍රේම කූඩුවක්වත් හොයාගන්න නැත්තත්යක් උදා වෙලා තියෙනවානේ. වර්තමානයේ එහෙම ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අන්න කෑලි කෑලි ගෙනාවා. අපි බයිසිකලයක් ෆිට කරලා දෙනවා. බයිසිකලයක් හමුල්ලා දෙනවා. කෑලි කෑලි ගත්ත බයිසිකලයක් හමුල්ලා. එතකොට ගැළපෙන කෑලි වෙන්න ඕනේ. හැබැයි කැරගෙන කෑලි වෙන්න ඕනේ. සමාන කෑලි වෙන්න ඕනේ. නැතුව කොහොමද බයිසිකලෙ ෆිට කරන්නේ? එහෙනම් මෙතනත් එහෙනම් කෑලි අරගෙන ආපුනොත් දැන් මේ කෑලි අරන් අමුණන කියන එක පොඩි කාලෙනේ දෙන්නේ අපිට කුඩා කුඩා කෑලි දෙනවා. බ්ලොක් අර බිල්ඩින් බ්ලොක්ස් දෙනවා. ලස්සන නිර්මාණයක් කරනවා ඔයා. එහෙනම් මනස වැඩ කරන නිර්මාණශීලී භාවයක් අපට එන්න නම් අපි පුංචි පුංචි ක්‍රියාකාරකම් කරලා තියෙනවා. මේ දවස්වල මැටි අරගෙන මේ 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 ඇඟිලි විතර ක්‍රියාත්මක වෙන ආකාරයට. ඒකනේ කියන්නේ වැලි අනන්න දෙන්න ඕනේ, මැටි අනන්න දෙන්න ඕනේ. මෙව ගොළු වෙලා බෑ. එහෙනම් මොලේ වර්ධනය වෙන්න මේ මේ අතපය වැඩ කරන්න ඕනේ හරියට. එහෙනම් අතපය වැඩ කරන්න. ඒකනේ මොනවද මොන්ඩිසෝරි එහෙම නැත්නම් ඔය පූර්ව ළමාවිය සංවර්ධනයේදී කරන්නේ ක්‍රියාකාරකම් අඹරණය වුණා, පොඩි කරණය වුණා. දැන් පොල් ටික ගාලා වෙලා පොල් ටික මිරි කරලා පොල් කුට්ටික චූටි අයට දෙන්නේ ඇයි? ඒවල් හැඩි කරනවා තමයි. හැබැයි ඒවා අනනකොට පොඩි කරනකොට මිරි කරනකොට මොලේ වර්ධනය වෙනවා. එක තැනක තියලා හිටියොත් එහෙම අර බාහිර සමාජයත් එක්ක නිර්මාණශීලීව මොලේ වැඩෙන්න ඕන කොටස් වැඩෙන්න තියෙනවා. ඒක නිසා මේ 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 දේවල් අති ප්‍රබලයි. අපිට ටිකෙන් ටික ටිකෙන් ටික තමයි මේ දැනුම එකතු කරගෙන යන්න වෙන්නේ. එකපාර අපිට ගන්න බෑ. හරියට කලයකට වතුර දානවා වගේ වැඩක්. කලයකට වතුර දානවා වගේ වැඩක්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කියන්නේ අර හිස් ඕඩිකොලම් කුප්පියකට අපි වතුර දානවා වගේ වැඩක්. චූටි සිදුරක් තියෙනවා. ওই සිදුරෙන් තමයි පිරෙන ප්‍රමාණය කොච්චර දැම්මත් බාහුතරයේ වැඩි ප්‍රමාණයේ ඉවත යන පොඩ්ඩීම පොඩි අංශු ප්‍රමාණයක් තමයි මේ ඕඩිගොන ගුප්පියේ වැටේ. ඉතින් මේක මේ හොඳ උපහැරණයක්. ඇත්තට මේ මමත් මේ මේ අපේම මේ සෞරදේකින් ඒ කියන්නේ අපි ශේස්ත්‍රයේ ප්‍රවීණයකින් ලැබුණු උපහැරණයක්. අපි පාඩම් මාලා සමහරකට ඔය විවිධය අධීක්ෂණය කරනවා බලනවා කරනවා. ඉතින් ප්‍රවීණ අපේ දේශකතුමෙක් අපේ අයියා කෙනෙක් අපේ විද්‍යාපීඨම සුදුසුකම්ලත් මේ වැඩිහිටි සොයුරෙක් තමයි දවසක් ඔය මගේ පාඩමක් බලලා මට කතා කරලා මල්ලිඹුට උපදේශයක් දෙන්නා. ඔව්. ඉතින් මමත් හරි කැමතින් අපි ඔය යම උපදේශ ගන්නවා. අපි ඉගෙන ගන්න ගත්තාම පොඩි එකාගෙනුත් අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මේ මල්ලි පොඩි අයට උගන්වනවා කියන එක හරි අමාරු වැඩක්. ඒක නිකන් මේ ඕඩිකොලම් කුප්පියට දැන් එයාගේ කතාව එක තැනක තිබ්බ කාරණාව. ඕඩිකොලම් හිස් ඕඩිකොලම් කුප්පියකට වතුර බින්දුවක් දානවා කියන එක. ඇත්ත කතන්දරේ. වතුර දානකොට වැඩි හරියක් එළියට යන්නේ අර කුප්පියේ සිදුරෙන් ටිකයි ඇතුළට යන්නේ. එහෙනම් ඒ වගේ තමයි අපි ගොඩාක් දේවල් කියාගෙන තියාගෙන යනවා. බොහොම ටිකයි ඔබ එකතු කරගන්නේ. එහෙනම් මම කියන්නේ ඔබ මේ ප්‍රායෝගිකව පුළුවන් තරම් සවන් දෙන්නෙක් බවට පත් වෙන්නෙත් එකම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න.
එනම් මේ සවන් දීම තුලින් ඔබ එකතු කර ගන්නවා යම් දැනු සම්භාරයක් ඒක ඔබේ ජීවිතයේ ඉදිරි ගමන ශක්තියක් වේවි හරි එහෙනම් මේ විදිහට අපි විවිධ මාතෘකා ඔස්සේ ලියාගෙන ගියත් මේක තාමත් අවබෝධයක් නැති අය ඇති එහෙනම් මම ඔබට කියන්නේ මොකද්ද රෑ අහස දැන් මේ තියෙන කාරණා අරගෙන ගලපන්න අර බුඩා කාලේ බිල්ඩින් බ්ලොක්ස් එකින් එකට අමුණනවා ගැලපෙන්නේ නැත්නම් අයින් කරනවා වගේ මේක අමුණන්න ගලපන්න එහෙනම් හඳ එළිය වෙයි ගැලපෙන්නේ රෑ අහස හඳ එළියෙන් චමත්කාර ජනක වෙයි අන්න අපට උදව්වට ආය රෑ අහස ලියන්න නැතුව එය කියන වචනේ ගන්න ඒ තැන තැන විසිරී යටි අලංකාර තරු රටා වලින් අසිරිමත් වෙයි සුන්දර වෙයි මෙන්න උපකාරක පදයක් මේ රෑස ලස්සනයි අසිරිමත් චමත්කාර ජනකයි සුන්දරයි කියන කාරණාව ගත්තා එය තැන තැන විසිරී යටි තරු රටා වලින් අතිශය සුන්දර වෙයි ප්‍රයාස වලාකුළු වලින් පිරී තිබේ හරි ඝන වලාකුළු වලින් පිරී තිබේ අන්ධකාර වලාකුළු වලින් පිරී තිබේ හරි ගන්න පුළුවන් එහෙනම් ඔන්න ඔය විදිහට වචන ගාන ගණන් කරලා මෙන්න මේ කාරණාව මේ ටික අරගෙන එක්මනින් වාක්‍ය තුනක් හදන්න මම බලන්නම් ඊට පස්සේ අපි අද ඉතුරු මාතෘකා දෙකත් කතා කරමු මේක තියෙන ඔව් හඳේලියෙන් අඳුර දුරුවේ රෑහසේ අන්ධකාරය බෑ එතකොට රෑහසේ අන්ධකාරය හඳේලියෙන් දුරු කරයි එහෙම ගන්න පුළුවන් අඳුරත් ගන්න පුළුවන් රෑහස අඳුරෙන් පිරී තිබේ අන්ධකාරයෙන් පිරී තිබේ අඳුර හරි ඔය දින පොතේ සටහන් කරගෙන ඊට පස්සේ 1 2 3 කියලා වාක්‍ය තුනක් හදන්න බලන්න. හරිද ඉවරද අකිත ඉවරයි කියලා අත උස්සනවා අකිත කියන්නේ පෑ අහස හඳ එළියෙන් ලස්සන වෙයි රෑ අහස හඳ එළියෙන් ලස්සන වේ පුතේ වචන ගණන් කරන්න බලන්න 1 2 කියලා කීයක් තියෙනවද වචන 4යි එතකොට වචන පහකට වැඩි ඔයාගේ උත්තාකය අත හරි වෙන්නේ කවුද රෑ අහස හරි වචන 4යි ඒ වචන 4 අවශ්‍ය 10යි ඒක වචන පහක් කරලා හදා ගන්න බලන්න
අකිත ඊළඟ වාක්‍ය දෙක කියන්න. එය විවිධ තරු රටා වලින් සුන්දර වෙයි. එය විවිධ තරු රටා වලින් සුන්දර වෙයි. ඒක ගලපගත්ත හරි. හොඳයි. විවිධ නිසාචර සතුන් රෑහස අලංකාර කරයි. විවිධ නිසාචර සතුන් රෑහස අලංකාර කරයි. එතකොට කවුද ඒ විවිධ නිසාචර සතුන් ගැන අපට ප්‍රශ්නයක් මතුවෙනවා කවුද කියලා. වවුලා කියන කාරණාව නේද අපි ඔය කියන්න යන්නේ. නේද වෙන රෑහස නිසාචර සත්තු කවුද ඉන්නේ බකමූණා අහසේ නෑ එයා තැනක කොහේ හරි තැනක ඉන්නේ අහසේ පියාඹගෙනම අපි දකින්න ලැබෙන්නේ නෑ බොහෝ වෙලාවට ඒක නිසා පුතේ දැන් ওই නිසාචර සතුන් කියන එක කෙනෙම හයිලයිට් කරලා ගන්න වවුලා කියලා වවුලා වැනි කියලා ගත්තා නම් කමක් නෑ එයා නැත්තම් වවුලා වැනි නිසාචර සතුන් රෑහස සතුන් ගෙන් රෑහස අසිරිම ඔයගේ වාක්‍ය කියන්න ඇසරේ විවිධ නිසාචර සතුන් රෑහස අලංකාර කරයි මල්ලිනෝ මේම විවිධ නිසාචර සතුන් රෑහස අලංකාර කරයි ආඛ්‍යාතය කරයි මෙතන තියනවා කරයි හා හරි දැන් ආඛ්‍යාතය හරි දැන් අපි ආනෝ ප්‍රශ්නයක් ආඛ්‍යාතයෙන් උක්තේ කවුද කියලා කවුද උක්තේ කරයි කවුද කරන්නේ අලංකාර රෑහස සතුන් නිසාචර විවිධ නිසාචර සතුන් රෑහස අලංකාර කරයි මේ වැඩේ රෑහස අලංකාර කිරීම කරන්නේ සතුන් මොන සතුන් නිසාචර සතුන් සතුන් කරයි කියන්න බෑ පළවෙනි කාරණාව තමයි සතුන් අනුක්තයි කරයි කියන්න බෑ සත්තු කරති වෙන්න ඕන එතකොට ආඛ්‍යාතය ගැලපෙන්නේ නැහැ කොහොමටත් මේක මාතෘකාවට ගැලපෙන්නේ නැහැ රෑහස අලංකාර කරන්නේ ඔන්න උක්ත වෙලා තියෙන සතුන් එහෙනම් දෙන්න බෑ හරිද ආ එහෙනම් ඒකට ලකුණක් ගන්න බැරි වෙන්න හේතුව තමයි රෑහස අලංකාර කරන්නේ සතුන් විසින් කණාමැදිරියා ගන්න පුළුවන් හරි බොහොම හොඳයි නිසාචර සතුන් හරි එහෙනම් කරන්නේ කවුද සතුන් අන්න ඔයාගේ වාක්‍ය පැත්තකට විසුණේයි ආඛ්‍යාතය කරයි කියලා තිබුණාට මේ වැඩේ කරන්නේ සතුන් නිසා උක්ත ආඛ්‍යාත ගැලපුණ නැහැ මාතෘකාවට ගැලපුණ නැහැ පැහැදිලි නේද රයි හොඳයි එහෙනම් ඒක හදාගන්නේ කොහොමද විවිධ නිසාචර සතුන්ගෙන් රෑහස ලස්සන වෙයි රෑහස ලස්සන වෙයි එහෙමයි ගන්න වෙන්නේ හරි තව යාළුවෙක් කියමු අපි කවුද හොයන්නේ අපටත් අවස්ථාව දෙන්න කියලා සසිත් කියන සසිත් කොහෙන්ද මාතරින්ද ආදී ඊයේ කතා කරා වගේ මතකයි මට ආ ඒකනේ කොහෙන් හරි කර කියලා එනවා ඒගොල්ලෝ හා කියන්න ඈ අහස හඳ එළියෙන් දීප්තිමත් වෙයි රෑ අහස හඳ එළියෙන් දීප්තිමත් වෙයි හා එය කහමල්ලත්තක් තේ තරු තා සුන්දරව පිරී තිබේ එය කහමල්ලත්තක් මෙන් තරු ඉතා සුන්දරව පිරී තිබේ තේරුමක් නැති වුණා එය කහමල්ලත්තක් වත්තක් මෙන් තරු ඉතා සුන්දරව පිරී තිබේ තිබෙන්නේ තරු කහමල් වත්තක් මෙන් තනතන විසිරී ඇති තරු රටා වලින් එය සුන්දර වෙයි වෙන්නේ එය එය කියන්නේ නෑ අන්න හදා ගන්නවා ඊළඟ වාක්‍ය ඝන වලාකුළු වලින් රෑහස පිරී තිබේ ඝන වලාකුළු වලින් රෑහස පිරී තිබේ ඒක හරි ඒක හරි ඒක හරි ඒක හරි ස්තුතියි සර් අවස්ථාව ලබා දුන්නට හරි ඊළඟට
sahanya. Aibowan sahanya. Aibowan sir. Why the sahanya? Mama hamban toti. Hamban toti. Ha, hondai, hondai. Kian. Te ahasi chandra alokein e chamakar jankave. Re ahasi chandra chandra alokein chandra aloke chandra aloke diya aloke ha sindu kutina lasana ha honda wacana yak hoya gana diinna chandra alokein hari re ahasi chandra alokein deeptimat vei wenne re ahasa hondai wa eta bhagavangen pirunu ati sundara hasak vei era Tarkawangin pirunu ati sundara hasak vei. Ha ha hari hari hari. Eyawa ulaven nishachara satungen sapirunu lassana hasak vei. Hari ithin obata hari denna wenawa obata. Honda wakye. Hondai nirmanashiliyak yawak thiyeno. Enan amban totin විශිෂ්ට ප්‍රතිඵල දාන්න හේතු වාසනා භාග්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි පුතේ, ධර්ම සරණයි. අවස්ථාව දුන්නට thank you sir. හරි. අපි Minidu, yetum ne aibowan, minidu koyenda, aibowan sir, minidu koyenda, malabe, malabe, hari, hondai, kyan, wakit rupiya, rehasa handeling asri matwe. Reas handeling right ni ma hondai e tanin tanin athi taru rata walin chamatkar dasunak mawai e tanin asarakyan asarakyan e tanin tan athi taru rata walin chamatkar dasunak mawai e etana hondai hawa gatta kramvedaya e tanin tanin katha karana bhashawa Ini cukup kan asal. Ia tena-tena visiri ya di taruata oleh masri mati. Ia tena-tena visiri ya di taruata oleh masri mati. Langkar ini sunder ini. Annye mau cukup kan asal kan putih. Raya lang waktu ya. Raya hasa nisacar satungin prana waktu ya tuh. Raya hasa nisacar satungin prana waktu ya tuh. Prana waktu ya tuh. Oh, oh. Oh, hondai wa amutu adahasak idiripat kara ithin eka. Api hira wenna adahas idiripat karanawa. Wathura tikak ona wela. Ammo hira una. Ehema karanawa me me nirichako hira karanawa lamai welawa. Lena wakya walin husma hira wenna daadiya wetenawa. Yako meka mokadda me lila thiyen hath bala meka hariyak dennada waradda daannada kiyala ehema hitena awastha. Ithin langgena gen videsa aadhara illena. Gotthale yarala wathura tikakut gonawa. Bila aaya kalpana karanawa. Kalpana kerana saya kebawa kita hari ini. Bohonda, lassanai, sundarai, nirmana shili, enang uba malabe kiwane. Oh sir, thank you sir. Saya ada bujaran lagi. Right, sir. Puteri, saya ada bujaran lagi. Honda. Elangat. Sehani dil sarane demi. Hari itu mana kiri, mata pinnya aku tu sama hari ini. Aibowan. Aibowan tu. Kau hendam eh? Badulle. Badulle, lassana palatak mata itu na nikang me. Pori sih telagati ya kimu pelanau, kita harus lah sih telagati deh. Okay. Eka ni nang ha, lassanai lassanai. Sunder parisere ku tapar painwa. Ile tevilla, wata asri labamin tamaiwa me pad me ini niye de. Kocer honda ide. Shock, niyamai, very good. Kian nawa kitu. Re, ase sudu pad taruweling babalar. Pute, otan api sudu pad kela rijudan. Netu api oper damud
රිදීවන් තරු රටා වලින් එහෙම නැත්නම් කහපාට සාමාන්‍ය කහමල් වත්තක් වගේ කියලා නේ කහමල් වත්තක් වගේ කියලා වගේ තමයි කියන්නේ සුදු පාට කියන එක අතහැරින්න ඒක අවාසියක් වෙයි හරිද වැරදි කියලා මං කියන්නේ අවාසියක් වෙයි රෑ අහස රිදීවන් තරු රටා වලින් අනේ එහෙම පුංචි වෙනසක් කරමු ඈ කියන්නේ Sandere asa aloko mat kare eliyak dei. Pute, mane wakke lela madu padu pinnan nan. Sandere asa aloko mat kare eliyak dei. Den puta oke dei. Kauda denne. Sandere gana tapi di piano na re asa gana di piano. Re asa. Yenang wae winas kerani kohomo doi wakke. Re asa. සඳ තමයි එළිය දෙන්නේ නමුත් සඳ එළියෙන් රෑ අහස ආලෝකමත් වෙයි වෙයි කවුද වෙන්නේ රෑ අහස සඳ එළියෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ අන්න එහෙම වෙනස් කරගන්න පුතේ ඔයාගේ වාක්‍ය රෑ අහස ගැන තමයි කියලා තියෙන්නේ රෑ අහසනේ තරු සඳ තියෙන්නේ නමුත් ව්‍යාකරණානුකූලව රෑ අහස පැත්තකට විසි වෙලා සඳ ඇවිල්ලා හඳ වැඩකාරයා වෙලා අහස පැත්තකට වෙලා ඉන්නවා අහස පැත්තකට වෙලා ඉන්නවා මේක හරියට නිකන් උදාහරණ ලස්සනට කියන්න පුළුවන් මේ දවස්වල නේද එක්කෙනෙක් පැත්තකට දාලා එක්කෙනෙක් රජ වෙන්න හදනවා වගේ වැඩක් උදේ තියෙනවා නේද ආ හරි එහෙනම් බලහත්කාරයෙන් රජ වෙන්න හදන අය ඉන්නේ ඒ වගේ අදහසක් හරි හොඳයි එහෙනම් ඔයා කියන්නේ මෙහෙම සඳ එළියෙන් රෑ අහස දීප්තිමත් වෙයි අලංකාර වෙයි බබලෙයි සුන්දර වෙයි කියලා හරි වවුලා වවුලා බකමූණාවැන්නි නිසාචර සතුන් රෑ අහසේ පියඹති පියාමති කවුද අපි තියන්නේ අවසන් කරන්න කිව්වද නෑ වෙයි වෙන්න ඕනේ වාවුලා බකමූණා වැනි සතුන්ගෙන් රෑ අහස අලංකාර වෙයි කියලා වෙනස් කරන්න වාක්‍ය පුතේ හදා ගන්න බලන්න Thank you හරි නේද හරි එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි තව යාළුවෙක් ගහමු බදුල්ලේ සිට අපි ආමන්ත්‍රණය කර දුව ඔයාට ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරමු Biduni. Hai Buan, Biduni kau ende? Nedun gawin. Atur dahang lela? Nedun gawin. Nedun gawin, atra aja, wala lagi de? Eh? Apa sekolah langga? Eka nen nam balan dogo itu. Honda, me pradesa eka ne me නම කියන එකත් හරි සතුටු වෙයි. අහන්න ලැබීම. හරි හොඳයි ඈ. ආ කියන්න වාක්‍ය තුනක්. නැදුංගමේ ඇත්රාජා වගේ.
රෑ අහස හඳ එළියෙන් චමත්කාර වෙයි. ලස්සනයි හොඳයි. එය තරු රටා වලින් සුන්දර වෙයි. එය තරු රටා වලින් සුන්දර වෙයි. ආ යාන්ත වචන පහක් තියෙනවා හා. රෑ අහසේ නිසාචර සතුන් ඒමේ අත සැරිසරයි. රෑ අහසේ නිසාචර සතුන් ඒමේ අත සැරිසරයි. ආන් අර ඒ වාක්‍ය බලන්නකෝ මේ විවිධ නිසාචර සතුන් රෑ අහසේ අලංකාර කරයි වගේ. නිසාචර සතුන් රෑ අහසේ ඒමේ අත ගමන් කරයි. කරන්නේ කවුද? නිසාචර සතුන්. එතකොට කරයි සතුන් සතුන් කරයි කියන්න බෑ සතුන් අනුක්තයි සත්තු වෙන්න ඕන. සත්තු කරති වෙන්න ඕන ගමන් කරති වෙන්න ඕන. එතකොට සත්තු ගමන් කරති කියලා කියන්නේ සත්තු ගමන් කරති කියලා කියන්නේ බහුවචන වාක්‍යයක්. දැන් අපි කියන්න ඕන එක පැත්තකින් තියලා වෙන එකක් කියලා දෙනවා. කියන්න ඕනේ අපිට රෑ අහස ගැන. තේරුණාද? රෑ අහස ගැන. එහෙනම් ඒ වාක්‍ය වෙනස් කරන්න වෙනවා ඔයාලට. හරිද? නිසාචර සතුන්ගෙන් රෑ අහස අලංකාර වෙයි වෙන්නේ රෑ අහස. හරිද? ආ හොඳයි. ආ සර්. හරි. එහෙනම් නැඳුංගමේ ඇත් රාජිනී. හරි ඈ. හොඳයි. අවස්ථාව දුන්නට thank you sir. හරි අපි යන් ඊළඟට bye bye. මේ සනුදි ආයිබෝන් කොහෙන්ද? ඈ? හෝමාගමින් සර්. හෝමාගමින් හා කියන්න. රෑ අහස හඳේ එළියෙන් සුන්දර වී ඇත. රෑ අහස හඳේ එළියෙන් සුන්දර වී ඇත. හොඳයි. රෑ අහස ඉතා අලංකාර වලාකුළු වලින් ලස්සන වී ඇත. ඉතා අලංකාර වලාකුළු වලින් පිරී ඇත ලස්සන වී ඇත. හරි. රෑ අහස බවුලන් වැනි විවිධ නිසාචර සතුන්ගෙන් සුන්දර වී ඇත. සතුන්ගෙන් සුන්දර වී ඇත. හරි. සුන්දර වෙයි සුන්දර වී ඇත. හරි. 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 හොඳයි. ඊළඟට කවුද? මනුලි දුල්ෂා. ආයිබුවන් කොහෙන්ද මනුලි? මහනුවර. එහෙම කියන්නේ ගම මහනුවරයි මගේ ගම මහනුවරයි එහෙමනේ කියන්න ඕනේ බං. හරි. හා කියන්න මහනුවර. අහස මත විහිදී තිබෙන සඳ එළිය රෑ අහස සුන්දර කරයි. කරන්නේ කවුද? අහස මත අයිසර කියන වාක්‍ය. අහස මත විහිදී තිබෙන සඳ එළිය රෑ අහස සුන්දර කරයි. සුන්දර කරන්නේ කවුද? රෑ අහස සඳ එළියද අපි උක්ත කරන්න ඕන රෑ අහසද? විහිදී ඇති චන්ද්‍රකාන්තියෙන් ඕං චන්ද්‍රකාන්තිය චන්ද්‍රකාන්ත පාෂාණය කියලා කියනවා. සඳ කඩපහන මේවා වචන කියවීම තුලින් තමයි අපි එකතු කරගන්න ගොඩක් දේවල්. සඳ කඩපහන චන්ද්‍රකාන්ත පාෂාණය. චන්ද්‍රකාන්තය කියන්නේ සඳ එළිය. එහෙනම් චන්ද්‍රකාන්තියෙන් චන්ද්‍රකාන්ති දේයාලෝකේ ආයේ ආයේ සිත ප්‍රබෝධ වේ. චන්ද්‍රකාන්ති කියන්නේ හඳ එළියේ කාන්ති. එහෙනම් චන්ද්‍රකාන්තියෙන් රෑ අහස බැබලේ. හදා ගන්න වාක්‍යය ඊළඟට. තරු රටා වලින් හැඩ වී තිබෙන රාත්‍රී අහස සමත්කාර දසුනක් මවාපායි. ඒ වාක්‍ය ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද? මවාපාන්නේ කවුද? ඒක හරි. රෑ අහස තමයි සුන්දර දසුනක් මවාපාන්නේ. ඒ වාක්‍ය හොඳටම හොඳයි.
ඉබේලිය වුණාද මත්ද නෑනේ නීතියට අනුව ලියෙන්නේ හොඳයි නීතියට අනුව ලියනවා නම් වාක්‍ය නිවැරදි වෙනවා ඊළඟ වාක්‍ය වවුලන්වෙන් නිශාචර සතුන් වහසේ පියාඹන විට රාත්‍රී අහස අලංකාර වෙයි රාත්‍රී අහස අලංකාර වෙයි වවුලන්වෙන් නිශාචර සතුන් අහසේ පියාඹන විට රෑහස අලංකාර වෙයි. ඒකට මොකුත් කියන්න බෑ. ඒකට හරියක් දෙන්නේ නැහැ. හොඳයි. දිග වැඩිකම විතරයි තියෙන්නේ. දිග වැඩි වුණාම උක්තාඛ්‍යාත ගලපන්න බැරි වෙනවා පුතේ. ඒකයි අපි කියන්නේ. සාමාන්‍යයෙන් වචන 6ක් 7කින් සීමා කළොත් හොඳයි. වාක්‍ය 3 හොඳයි. පළවෙනි වාක්‍ය තමයි දෝෂ සහිත වෙලා තිබ්බේ. එහෙනම් ඒක නිදොස් කරගන්න ඔයාට පුළුවන්. හැකියාව තියෙනවා. කලබලයක් නැතුව ලියාගෙන යන්න. එහෙනම් මහනුවරින් මැද මහනුවරද නෑ නේද? ආ හොඳයි. එහෙනම් ජයවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට මහනුවර යන්න වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මහනුවරේ ඉන්න අපි මෙහෙ ඉන්නවා. අපිටත් ආසයි මහනුවර වන්දනා කරන්න යන්න එන්න විදිහක් නැහැනේ. හරි. හොඳයි ජයවේවා. ජයවේවා. කවුද මෙන්න මෙයා? අක්ෂා. දන්ත හේමමාලා නෙමෙයි නේද? ආයිබෝන් කොහෙන්ද? බලංගොඩ. බලංගොඩ. අම්බලංගොඩ උනේ. බලංගොඩ හැදුනේ කොහොමද දන්නේ? අපි දන්නේ නෑනේ. බලංගොඩ නම හැදුනේ ඇටි දන්නවද නෑ නේද? අලංකාර කවුද? සඳ. යකෝ සඳ ගැනද කියන්නේ? ඔච්චරලා අහස ගැනනේ කීවේ බං. ඇයි හදාගන්න නැත්තේ? අයි දනිපණි ගහලා ලියාගත්ත වාක්‍ය වෙනස් කරන්න කැමති නෑ. එහෙමම තියාගෙන ඉන්නවා. මේ කියනේ වගේ මගේ වාක්‍ය හරිද වැරදිද කියලා වෙනස් කරගන්න එපැයි අපු. ඇයි අකු? ඊළඟට රෑ අහසේ ඝන වලාකුළු වලින් පිරී තිබෙයි. රෑ අහස ඝන වලාකුළු වලින් පිරී තිබේ. රෑ අහස. ඊළඟට රෑ අහස ඉතා අලංකාර වෙයි. රෑ අහස ඉතා අලංකාර වෙයි. හොඳයි. වචන පහක් තියෙනවා. පාකට නොඅඩු විය යුතුයි කිව්වොත් පාරි. පාකට වැඩි විය යුතුයි කිව්වොත් නම් වචන 6ක් ඕනේ. එහෙනම් අපි උපරිම උත්සාහ කරන්න වචන 6කින් වාක්‍ය ලියන්න. හරිද? ඊළඟට විනුදි යොහන්සා. අයිබෝන් විනුදි බයිස්. ගාල්ලේ නා කියන්නේ රෑහස සඳේලිය. රෑහස සඳේලියකට වෙයි. හොඳයි. තරු කැපේ කෙනෙක් හසෙන් මතුවී එයි. ඇවුන්නේ. තරු කැටේ කෙනෙක් හස් කුසෙන් මතුවී එයි. මතුවී එන්නේ මොනවද? තරු කැට. තරු කැට ගැනද කියන්න ඕනේ? රෑ අහස ගැනද කියන්න ඕනේ? තරු රෑ අහස තමයි තියෙන්නේ. එහෙනම් අහස් කුසෙන් එකිනෙක මතුවී එන තරු කැට වලින් රෑ අහස අසිරිමත් වෙයි කියලා වචන. රෑ අහස අසිරිමත් වෙයි. ඊළඟ ඒක අහුන්නේ. පියාසර කරති. ටී වලින් අවසන් වෙන්න අයිතියක් ඇත්තෙම නෑ. මෙච්චරලා දැන් අපි කතා කරේ ඒකයි. ටී වලින් අවසන් වෙන්න අයිතියක් ඇත්තෙම නෑ. එහෙනම් නිසාචර සත්තු පියාසර කරති. ඒ වාක්‍ය ගිලිලා යනවා. ඔයාට ලකුණක් අහිමි වෙනවා. රෑහසේ හේමේ අත පියාසර කරන නිසාචර සතුන්ගේ නැත්නම් හේමේ අත පියාසර කරන නිසාචර සතුන්ගේ රෑහස අසිරිමත් වේ. එමයි ගන්න. එම අදා ගන්න. පුතා කොහෙන්ද කියවේ? ගාල්ලේ.
Darling, hari, hondai. Enak wakil ni berarti kerja anda berdua. Dan macam ni lah ni berarti kerja anda berarti wakil tiaga ni hiti ani. Emba ni berarti. Dewi Mika. Aki ya. चमत्कार वे तारु इतामा सुंदर वे हैं रे आसे दिदुने तारु इतामा सुंदर वे तारु सुंदर वे क्या नवे रे आसे दिदुने ना तारु वाली रे आस सुंदर वे बंग देंगा अभी मिच्छला खाता कराने ऐ निवेदित करेगा तमाल लिए वाक्य त्यागने इन्नो अनिता ऐ के वाक्य निवेदित कराती बरन नमागे वाक्य धारी दोगुता क्या तो गलत में नो अधिक ये ला इलाग वाक्य रे आशा गाना अंधकारें पीड़ित तिबुनी एका तिबुनी बै तिबे ही तिन तिबुनी को है दे एका देखा वर्तमान इंगी लाई य Apa yang nang? Tahu abbiasa kerja mukut dengan tentang apa tu making galerila yang ni mana? Deng orang balan tu ko. Raya asa kira nama matru kaw. Maya ukta keran nehamuile mukte keran nama ada panade. Ada haiya deng. Akiat eh wejdei kerai tiwaling awasan keran ni yang ni pa. Tiwaling awasan keran apa ni? Meter pranawaji bahuwajan nama pada aku ukta kerla. Pranawaji bahuwajan nama pada aku ukta keran nawa sih neh meten. Ukte raya ha sab pranawaji. Enang tiwaling awasan wenna mohon. Deng api putih wakya kelila yalutte ke sakatca keranding. Obatap puluang wenno ne me yalutte ke sakatca keran deng. Oban niwara diwen. Emanat tan lela tiela. Adde ke meter balangin no matawastawa dunne matawastawa dunne. एक ये नवाके बलन मामा मेहमत कर लाती अरे वाके की ये नोट माम मेहमत कर लाती नहीं मगे वाके हरिद इहम आद्य ने क्लियर ते बिन नेतं काले निकरुने नास्ती करनो दरुए बढ़ पाते ना होया वही बलांगी निपा ये तो कोटा पट में के वासी अक्का का दरी है होता है ये नंग अपि आमु इलाके तावना तीनो निवेदन लेकिन व्यवहार एक ये लपासन वाक्य लिखित बसर हरवान नहीं लगती लिखित बसर हरवान नहीं लगती राय अब क्या नहीं देंगे मैंने वाक्य नहीं मती है अरे लेकिन व्यवहार निवेदित लिवी म लेकिन वहाँ क्या है निवेदित लिवी म इत्तो कुट्टे आ मनोवादे इतने दिया पट्टे अनिवार्य नाम पादे क्रिया पादे यंग अभी वाक के लिए आज दिन उत्तम एक वैध का तुनाने नाम पादे या क्रिया पादे या अभी मित्र के लिए वाक के लग वैध का तुनाने ओ नाम पादे वार्गी करने तुलती इन अप्राणवाची अरे प्राणवाची वाले एकवचन बहुवचन अप्राणवाची वाले एकवचन बहुवचन एनांग एकवचने उक्त उन्हों तीवलिंग अवसंगे नुआ बहुवचने उक्त उन्हों तीवलिंग अवसंगे नुआ एक क्रिया पदे एनांग प्राणवाची एकवचन नाम पदे यार उक्त उन्हों आक्याते इधर वैसे आक्यात वार का देखा ही वर्तमान काल अतीत काल, अनागत की लाख्या द्वार क्या नेतृत्व, वर्तमान है माया पे अनागत दे दिया ने उपकार बाद्यक सामग्री, अरे इतना पक्का, देखना न प्राणवाची एक वचन नाम पद्यक उपतवुनो वर्तमान काले ई बहुवचनेति, अतीत काले एक वचन या उपतवुनो मनोवादे ये शब्द इंगाव संगेनुवा ये स्त्रीलिंग का पद्यक नां आय शब्द इंगाव संगेनु बाहुवचने ओए मुकुट मने ओए ओ ओ यो ये
එතන අපි මෙන්න ඊ වලින් මොනවාද තී වලින් සහ තී වලින් අවසන් කරනවා. සෝරි අතීත කාලේ. හ හ අකුරින් අවසන් වෙනවා. එහෙම නැත්නම් යෝය කෑවෝය ඕය શબ્දෙන් අවසන් වෙනවා. ඔන්න ඔයාට මතක තියාගන්න පුළුවන්. කෙටිම ක්‍රමවේදය. ඊළඟට ප්‍රාණවාචී නාම පදයක් මම උක්ත වුණොත් මී වලින් අවසන් වෙනවා. අපි උක්ත වුණොත් තී වලින් සෝරි මූ වලින් අවසන් වෙනවා. ඔන්න ඔය දැනුම තමයි අපි මොනවටද වාක්‍ය නිර්මාණයට භාවිත කරන්නේ. ලේඛන වහර කියන්නේ නිවැරදි ලියීම. අක්ෂර වින්‍යාසය එතන බලනවා අපි. ඊළඟට නිවැරදි ලියීමේදී උක්තාක්‍යත ගලපලාද කියලා බලනවා. ඊට පස්සේ ලිඛිත භාෂාවෙන් ලියලාද කියලා බලනවා. ඔන්න ඔය කාරණා ටික තමයි නිවැරදි ලිවීම සඳහා අපි භාවිත කරන්නේ. ඒකට අපි කියනවා නිවැරදි ලේඛන වහර කියලා. හරි. එහෙනම් අපි යමු මේ ඔස්සේ කතා කරන මාතෘකාව එහෙම නැත්නම් පාසදාන් වාක්‍ය ලිඛිත භාෂාවට හරවන්න. ලිඛිත භාෂාවට හරවන්න. ලියන බසින් ලියන්න. මෙහෙම තියෙනවා නේද? එහෙම බලන්න. නිබන්ධනයේ පැතියකට ලිඛිත භාෂාවෙන් තමයි මේ කතා කරන්නේ. මම කොළයට ලං වුණා. පළවෙනි වාක්‍ය ලිඛිත බසින් ලියන්න. මම කොළයකට ලඟුණා. දැන් අපි දන්නවා මෙතන සිංහල පොතේ සමනලයා තමයි මේ කතාව කියන්නේ. හැබැයි මේකෙන් කෙනෙකුට ඍජුව කියන්න පුළුවන්ද මේ සමනලයා ගැනයි කියන්නේ කියලා? බෑ. එහෙනම් අපි වාක්‍ය ලිඛිත පසර හරවමු. මෙතන කවුද කියලා මන් දන්නේ. මටත් පුළුවන්, සමනලයාට පුළුවන්, හරකටත් පුළුවන්, බල්ලටත් පුළුවන්, මිනිහටත් පුළුවන්, ළමයටත් පුළුවන්. මම කොළයකට ලඟුණා. නේ එහෙම කියන්න පුළුවන්. එහෙනම් සමනලයා කියලා නෑ. මම ඒකයි කියන්නේ. මම සමනලයක් වෙමි අපිට තියෙනවන්න. ඊළඟට මාතෘකාවට අනුව ලියන්න මම සමනලයක් වෙමි කියලා අපි එතෙන්ට යමු. අපි එතෙන්ට යමු. එතකන් එහෙනම් මේ එකින් එක කතා කරන ව්‍යාකරණ නීති ඔළුවට දාගන්න බලන්න. එහෙනම් මම උක්ත වෙලා තියෙන්නේ මම කොළයකට ලං වුණා. අතීත කාලයි. ලං මම උක්ත වෙලා එහෙනම් මියන්නේ අවසන් වෙන්න ඕනේ. ලඟුණා අතීත කාලයි. ලඟුණෙමි. මම ලඟුණෙමි. එහෙනම් ඔන්න ඔක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙනවා. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙනවා. අපි උක්ත නම් මුයන්ෙන් අවසන් වෙන්න. අපි හොඳින් ඉගෙනගෙන අර කියන කාරණා එහෙම් පිටිම ලියන්න. යහපත් පුරවැසියන් වෙමු. අපි හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියන් වෙමු. ඊළඟට අශ්වපැටියා ඉවුරට අඩිය තිබ්බා. තිබ්බේ කවුද? අශ්වපැටියා. ඒක වචනයි. එහෙනම් ඒවා එහෙම වෙනස් කරන්නේ නැතුව අපි ලියනවා අශ්වපැටියා. එහෙනම් ලිවිමේදී වෙනස් වෙන්නේ ආඛ්‍යාතේ විතරයි. මේ අර ටික එහෙමම ලිව්වා. ලඟුණා ලඟුණෙමුණා. අපි හොඳින් ඉගෙන ගන්න ගෙන යහපත් පුරවැසියන් වෙනවා වෙමුණා. එහෙනම් අශ්වපැටියා ඉවුරට අඩිය තිබ්බා. අඩිය තිබ්බේය. අතීත කාලයි. අශ්වපැටියා අඩිය තිබ්බා කියලා ඉවරයි දැන්. එහෙනම් අතීතයෙන් තිබ්බේය කියලා ලියනවා. අශ්වපැටියානේ තිබ්බේය. ඒය શબ્දයෙන් අවසන්. මොකෙන්ද අවසන් වුනේ? ඒය શબ્දේ. ඇයි? අශ්වපැටියා ඒක වචන නිසා. අපි හතරවෙනි වාක්‍යය. ගම්වැසියෝ සිටුමා හමු වුණා. ගම්වැසියෝ එහෙමම ලියන්න පුළුවන්. සිටුතුමා හමු. දැන් බලන්න. ගම්වැසියෝ සිටුමා හමු වුණේ කවුද? හමු වෙලා ඉවරයි අතීත කාලයි. කවුද හමු වුණේ? ගම්වැසියෝ බහුවචනයි. එනං ගම්වැසියෝ සිටුමා හමු වූහ කියලා අවසන් කරන්න පුළුවන්. නැත්නම් හමු වුණේ හමු
Mama niwedane sawan dunna. Mama niwedane ewa ehemama liyanna aithiya thiyena apata. Mama niwedane sawan dunna deela iwarai. Ehenam dunne deela iwarai. Mama patan aran thiyenne. Dunnemi dunnemi dunnemi. Hari. Ehenam onnoy wakya paha oyage hari waradda balanna. මේ වාක්‍ය පහේ හරි වැරද්ද බලන්න මෙන්න මෙයා මෙහෙම තියෙන්න ඕනේ ඔය විදිහට හරි වැරද්ද බලන්න නැත්නම් ලියා ගන්න Warata me anu terpa mu terkan datang me padang wata awira kino kagari loko gosa wakain onid. Waya tanne heike ekenisa anaita ye gosa kari tatke atwini ekenisa waya tamatamang anu terkan. Dan hari gani. Single itu yang anu tamai, mau keran. Hari. Tawa ke pahat tino, ewa ke pahat tapi lian bahasa taru, ewa ke pahat lian bahasa taru. Mangena mulu wa ke mulia ni neh, awasnya wa ke vidra klien, nangi matang, awasnya kota vidra klien bahasa taruan nang. Hai ini wa ke, api udah sen kolombo kudu dumri istana itu pemilihnya. Orang hai ini wa ke. Hai weni wakke api udasan kolamba kotuwa api udasan kolamba kotuwa dumriya sthaneyata Peminia kira tien, then peminia. Mega ati itu kala entien de peminia iwarai. Enang kau de peminia api, api na muiyan nengau sanggil don. Enang menna utpere dene, api udah sana kolom aku tua dumri istana itu peminia mu peminia. Negara utara. Enam,
අපි උදෑසන කොළඹ කොට උතුම්රේ ස්ථානයේ පැමිණියම මෙන්න මෙයා අයින් කරලා මෙයා තමයි අපි ධාන්නේ උත්තේ දෙන්නේ. මෙයා ඉවත් කළා. මෙයා දාන උත්තේ. ඇයි අපි ආවේ අපි ආවා කොළඹට කියලා කියන්නේ නේ. එහෙනම් අපි නම් මුයන්ෙන් අවසන් කරා. දැන් අපි මුයන්ෙන් අවසන් වුණා. අතීත කාලේ නිසා පැමිණියම කියලා දැන්. හත්වෙනි වාක්‍යය අපි දැන් ඕවාපි එකින් එක පසුවට මේ ව්‍යාකරණ නීති කතා කරනවා. දැන් සාමාන්‍යයෙන් අවශ්‍යතාවයට මේ විදිහට අපි ක්‍රමයක් හදා ගන්නවා. ඊළඟට නායක සිටුතුමා පිළිතුරු දුන්නා. නායක සිටුතුමා පිළිතුරු දුන්නා. නායක සිටුතුමා නායක සිටුතුමා නායක සිටුතුමා පිළිතුරු දුන්නා ඔන්න අපට දීලා තියෙන වාක්‍ය නායක සිටුතුමා පිළිතුරු දුන්නා එතකොට අතීත කාලයිනේ දුන්නා දීලා ඉවරයි එහෙනම් මේක වර්තමානයේ sorry අතීතයේම තමයි තියන්න ඕන නායක සිටුතුමා ඒක වචනයි ඒ શબ્දයෙන් අවසන් කරන්න එහෙනම් නායක සිටුතුමා පිළිතුරු දුන්නේය 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 ඔන්න අවසන් කරනවා මෙයා ඉවත් වෙලා මෙයා එනවා දුන්නේ වෙනසුනේ ආඛ්‍යතේ විතරයි ලියන බසර හරවද්දි අනිත්ව සාමාන්‍යයෙන් ලියන බසින් තමයි තියෙන්නේ පැහැදිලිනේ ඊළඟට ඇතින්න කලබල වුණා ඇතින්න කලබල වුණා ඇතින්න කලබල වුණා පැටිය නැතයි කියා ඇතින්න ඇතින්න කලබල වුණා ඇතින්න කලබල වුණා වෙලා ඉවරයි දැන් ඇතින්න කලබල වෙලා ඉවරයි මේක අයින් කරන්න මෙතන අතීත කාලයි එහෙනම් කවුද අයින් වුනේ කවුද කලබල වුනේ ඇතින්න ස්ත්‍රී ලිංගයේක වචනයි එහෙනම් කොහොමද අවසන් කරන්න ඕන ස්ත්‍රී ලිංගයේක වචන නාම පදයක් උක්ත වුණු වාක්‍යවල ආඛ්‍යාතය ආය શબ્දින් අවසන් අතන ඒ මේක ඒ එහෙනම් ඇතින්න කලබල වුණාය ආය සබ්ද උනාය ඇතින්න කලබල ඌවාය උනාය ඌවාය නැත්තම් උනාය හරිද ඇතින්න කලබල උනාය ඊළඟට ළමයි මහඩින් කීවා ඔන්න ඊළඟ වාක්‍ය ළමයි ළමයි මහහඬින් 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 ළමයි මහහඬින් ළමයි මහහඬින් කීවා කීවා දැන් කියලා ඉවරයි ළමයි බහුවචනයි මහහඬින් කීවා කිව්වේ කවුද ළමයි බහුවචනයි එහෙනම් මෙන්න මේ කීවා කියන එක ලියන බසර හැරෙන්න කොහොමද ළමයි මහහඬින් අතීත කාලයි අතීත කාලයි එහෙනම් කීවෝය ඔය શબ્දයෙන් එහෙම නැත්තම් කීහ කීහ එක්ක කීවෝය එහෙම නැත්තම් කීහ පැහැදිලි 10 වෙනි ප්‍රශ්නේ ඇයි ඒ ළමයි බහුවචන නිසා ඈ ළමයි බහුවචන නිසා කිරිල්ලියෝ පැටවුන් රැක බලා ගත්තා කිරිල්ලියෝ කිරිල්ලියෝ
කිරිල්ලියෝ පැටවුන් රැක බලා ගත්තා පැටවූ රැක බලා කිරිල්ලියෝ පැටවුන් රැක බලා ගත්තා ගත්තා අතීත කාලයි කවුද ගත්තේ කිරිල්ලියෝ බහුවචනයි කිරිල්ලියෝ බහුවචනයි පැටවුන් අනුක්තයි ප්‍රශ්නයක් නැහැ වෙන කොහෙවත් කිරිල්ලියෝ පැටවුන් රැක බලා ගත්තා දැන් කොහොමද කරන්නේ ගත්තේ කිරිල්ලියෝ මේ වැඩේ කළේ බහුවචනයි එහෙනම් ඕය શબ્දයෙන් එක්කෝ මෙයා ඉවත් කළා කිරිල්ලියෝ පැටවුන් රැක බලා ගා හ නැත්තම් ගත්තෝය ගා ගත්තෝ හරි නේද එහෙනම් කිරිල්ලියෝ බහුවචනයි පැටවුන් රැක බලා ගත්තෝය ගත්තෝය නැත්තම් ගත්හ දැන් පෑදී එහෙනම් වෙනස් වෙන්න ඕනේ මොකද්ද අවසන් ක්‍රියාව තමයි වෙනස් වෙන්න ඕනේ අපි ආවා බලන්න ඕනේ දේ තමයි අවසන් ක්‍රියාව මොන කාලයට අයත්ද කියලා මොන කාලයට අයත් උනේ අතීත කාලය මේ හැම එකක්ම අතීත කාලය එහෙනම් අතීත කාලයේ ස්ත්‍රීලිංග ඒකවචන පදයක් නම් ආය શબ્දෙන් අවසන් වෙනවා අනිත් ඒවා ඒ શબ્දෙන් අවසන් වෙනවා බහුවචනයේ හ වලින් හෝ ඔය શબ્දෙන් අවසන් වෙනවා එහෙනම් ඔය ටික සටහන් කර ගන්න අවශ්‍ය නම් මේ ටික සටහන් කර ගන්න ඊළඟට අපි යනවා වර්තමාන කාල අතීත වාක්‍ය අතීත කාලයෙන් ලියන්න වර්තමාන කාල වාක්‍ය මේ ටික මම දන්නවා ලියාගත්තේ නැති කීප දෙනෙක් ඉන්නවා ලියා ගන්න බලන්න ඔහොම අපට පුළුවන් වෙයි එහෙනම් වර්තමාන වාක්‍ය ටිකත් වර්තමාන කාල වාක්‍ය අතීත කාලේ හරවා ලියන්න බලමු වර්තමාන කාල වාක්‍යයක් අතීත කාලයට හරවද්දී අන්නර නීති ටිකක් තියෙනවා අපි නීති පස්සේ ඉගෙන ගන්න නීති කියන්නේ පොඩි දේවල් තමයි පළවෙනි වාක්‍යයට මම කියලා වචනයක් දාගන්න අකුරු කියවමි කවුද කියවන්නේ මම නැහැ මම දාගන්න පළවෙනි වාක්‍යයේ මම ඇතුළු කරගන්න වර්තමාන කාල වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න මම අතීතයට හරවමු අතීත කාලයට හරවමු මම දාගන්නේ දෙන්න මම අකුරු කියවමි මම අකුරු කියවමි මම කියලා පටන් ගත්ත නිසා මියන්නේ අවසන් කරලා තියෙනවා කියන එක ඔයාලට පැහැදිලි මම අකුරු කියවමි හරි දැන් මෙයා අතීත කාලයට හරවද්දි මොකද කරන්නේ මේ ටිකේ එම්මම තියෙනවා මම අකුරු කියවමි කියන එක තමයි කියලා ඉවරයි කියලා කියන්න ඕනේ. එහෙනම් කියවමි මෙන්න කියෙව්වෙමි. 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 අන්න හදා ගන්න එහෙනම්. වාක්‍ය හරිනම් හරි දා ගන්න ලියලා නැති අය ඉන්නවනම් ලියා ගන්න. මම අකුරු කියෙව්වෙමි. කියවමි කියෙව්වෙමි බවට පත් වුණා. ඔබ තියෙනවනම් හරියට දා ගන්න. අපි දෙවෙනි වාක්‍ය අපි තවත් සෙල්ලමක් කරමු අපි තවත්
අපි තවත් සෙල්ලමක් කරමු. අපි තවත් සෙල්ලමක් කරමු. අන්න කරමු මු යන්නේ අවසන් වෙලා කරලා තින්නේ අපි. එහෙනම් අපි උක්ත වුණු වාක්‍යය. අපි උක්ත වුණු වාක්‍යයක් මු යන්නේ අවසන් වෙලා. අපි තවත් සෙල්ලමක් කරමු. එහෙනම් මේක අතීත කාලේ හරවන්න. මේ ටික එහෙමම ලියනවා අපි. කොහොමද බලන්න? ආ පි තා වා ත සෙල්ලමක් අපි තවත් සෙල්ලමක් දැන් මොකද කරන්නේ කරමු කියන එක කරලා ඉවරයි කියලා ලියන්න කරලා ඉවරයි එහෙනම් කළා කළා කළෙමු කළා අන්න කළෙමු අපි සෙල්ලමක් කළා මොකද කරේ අපි සෙල්ලමක් කළා මෙච්චර අතීත කාලේ එහෙනම් ඒක ලියන භාෂාවෙන් කළෙමු කළා කළෙමු තුන්වෙනි වාක්‍යය විදුහල්පතිතුමා හරවත් කතාවක් කරයි විදුහල්පතිතුමා හරවත් විදුහල්පතිතුමා හරවත් කතාවක් විදුහල්පතිතුමා හරවත් කතාවක් කරයි විදුහල්පතිතුමා හරවත් කතාවක් කරයි විදුහල්පතිතුමා හරවත් කතාවක් කරයි කරලා තියෙන්නේ කවුද විදුහල්පතිතුමා ඒක වචනයි ඒකයි ඊ වලින් අවසන් වෙන්නේ මතක ඇද්දී අපි මෙතෙක් වාක්‍ය ලිව්වා ඊ වලින් අවසන් වුණේ ඒක වචනම එහෙනම් මෙන්න මෙයා ඒක වචනයි ඒ ටික එහෙමම ලියලා විදුහල්පතිතුමා හරවත් කතාවක් කරයි දැන් කරලා ඉවරයි අපි කියනවා විදුහල්පතිතුමා හරවත් කතාවක් කළා එහෙනම් විදුහල්පතිතුමා හරවත් කතාවක් කළා ලියන භාෂාවට හරවන්නේ කළේ කළේ විදුහල්පතිතුමා හරවත් කතාවක් කළේ 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 විදුහල්පතිතුමා හරවත් කතාවක් කළේ පවණි ගුරුවරියක මෙන් නැවිදි ඔන්න හතරවෙනි එක පවණි ගුරුවරියක මෙන් ඇවිදි පවණි ගුරුවරියක මෙන් ඇවිදි ඇවිදින්නේ කවුද පවණි ඇවිදින්නේ කවුද පවණි එහෙනම් පවණි ගුරුවරියක මෙන් එහෙම් පිටිම ලියනවා ඇවිදින්නේ පවණි පවණි ස්ත්‍රීලිංගයක වචනයි එහෙනම් ඇවිද්දා ඇවිදි පවණි ඇවිද්දා කතා කරන භාෂාවයි ලේන භාෂාවට හරවද්දී ගෑවිද්දා ආය શબ્දින් වලියක මෙන් ඇවිද්දාය ඇවිද්දාය ගුරුවරියක මෙන් ඇවිද්දාය බලමු ලියනා ඉන්නවද කියලා ලියාගැනීමේ අවශ්‍යතාවය තියෙනවා ඔව් සටහන් කරන ඕනි තමයි එයාට අපි අවස්ථාව දෙන්න බෑ
අපි ඊළඟ වාක්‍ය ටිකවත් යමු බලන්න එහෙනම් මේ විදිහට මෙන්න පස්වෙනි වාක්‍ය අපිට තියෙන්නේ සීයා කතන්දරයක් කියයි මෙන්න පස්වෙනි වාක්‍ය සීයා කතන්දරයක් කියයි පුතේ කියන්නේ කවුද සීයා කියන්නේ කවුද සීයා සීයා ඒක වචනයි එහෙනම් ඒක වචන වාක්‍යයක් අතීත කාලයේදී ආඛ්‍යාතය ආ ඒ શબ્දෙන් අවසන් කරනවා සීයා කතන්දරයක් කියයි කිව්වා 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 කියලා අපි හදාගත්තා එහෙනම් කි වු වේ ය කිව්වේ අර්ථකේම මුලිනව වෙනසක් නැහැ වෙනස්ුනේ අවසන් ක්‍රියාව විතරමයි ඉස්සරලා ගේවත් එහෙමමයි අපි 6 වෙනි වාක්‍ය ගන්න මොකද්ද අක්කා මිදුලා තුගායි අක්කා මිදුලා තුගායි අක්කා අක්කා මිදුල අතුගායි අතුගායි කවුද අක්කා ඒක වචනයි එහෙනම් ඒක වචනයි අක්කා මේකට කේම මුලිනවා අක්කා මිදුලා අතුගායි අක්ක මිදුල අතු ගෑවා 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 එහෙනම් ඒක අවසන් කරන්න ඕනේ ආය શબ્දෙන් අක්කා මිදුල අතු ගෑවාය අතු ගෑවාය අන්න එහෙනම් ආතු ගෑවාය මෙන්න අක්කා මිදුල කියලා බලන්න ඕනේ අක්කා මිදුල අතු ගෑවාය හරිද පුතේ ආය શબ્දෙන් දැන් අතු ගායි කවුද අතු ගෑව එහෙනම් අතු ගෑවාය අතු ගෑවා ඒක ලියන බසින් හරවන්නේ කොහමද අක්ක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ එහෙනම් ස්ත්‍රී ලිංගයක වචනයි ආය શબ્දෙන් අවසන් වෙන්නම ඕනේ ඊළඟට හත් වෙනි ප්‍රශ්නේ වෙලෙන්දෝ වැඩි මිලට බඩු විකුණති වෙලෙන්දෝ බඩු වැඩි මිලට බඩු විකුණති වෙලෙන්දෝ වැඩි මිලට බඩු විකුණති වැඩි මිලට බඩු විකුණති 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 කවුද වෙලෙන්ද බහුවචනයි දැන් කතා කරන භාෂාවෙන් අතීතයේ කියන්නේ වෙලෙන්ද බඩු විකුණුවා විකුණුවා විකුණති ලියන භාෂාවෙන් අතීතයේ එහෙනම් කියන්නේ විකුණුවා අන්න ඒක ලියන භාෂාවට හරනවා විකුණු වෝය ඔය શબ્දයෙන් අවසන් කරනවා එහෙම නැත්නම් හ වලින් අවසන් කරනවා එහෙනම් මේ විකුණති කියන එක විකුණු වෝය ඔය શબ્දයෙන් නැත්නම් විකුණු හ විකුණු හ ඔය දෙකෙන් එකක් මේ දෙකේමමයි වෙනසක් නැහැ වෙලෙන්දෝ වැඩි මිලට බඩු විකුණු වෝය වැඩි මිලට බඩු විකුණුවේ ඒ දැන්ද නෑ නෑ දැන් නම් එහෙම කරන්නේ නෑනේ ඒවත් එහෙම කරන්නේ නෑ සාධාරණේ ගැනම හිතලා තමයි වෙලෙන්ද බඩු විකුණන්නේ දැන් බඩු විලව විකුණන්නම නෑ හાર્ඩ්වෙයාර් වල එහෙම බොහොම සාධාරණව තමයි බඩු විකුණන්නේ විකුණන්නේ නෑ වැඩි මිලට නේද ඔව් අවස්ථාවෙන් ප්‍රයෝජන හරණ කියන්න ඕනේ වෙලෙන්ද අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගණිතී වෙලෙන්ද බොරදිය මාහල් වාති එහෙමයි කියන්න හරණ වාක්‍ය අපි නේද ආ ගමත් නෑ අටවෙනි වාක්‍ය අටවෙනි
වෛද්‍යවරියෝ රෝගීන් පරීක්ෂා කරති වෛද්‍යවරියෝ 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 බහුවචනයි රෝගීන් රෝගීන් අනල්නායන්ෙන් අවසන් කරලා තියෙන ඇයි අනුක්ත වෙන්න ඕන නිසා මෙයා උක්තයි මෙයා අනුක්තයි වෛද්‍යවරියෝ රෝගීන් පරීක්ෂා කරති පරීක්ෂා කරති වර්තමානයෙන් කරති කියලා කියන්න සිද්ධ වුණේ ඇයි වෛද්‍යවරියෝ බහුවට නිසා වෛද්‍යවරියෝ රෝගීන් පරීක්ෂා කරති එහෙනම් මෙන්න අර ටික එහෙමම ලියලා කළා 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 රෝගීන් පරීක්ෂා කළා එහෙනම් වෛද්‍යවරියෝ බහුවචනයි ස්ත්‍රීලිංග ભેදයක් නැහැ ඕය શબ્දෙන් හෝ හ වලින් අවසන් කරන්න වෛද්‍යවරු පරීක්ෂා වෛද්‍යවරියෝ කළෝය එහෙම නැත්නම් කළහ කළහ කළෝය නැත්නම් කළහ අටයි නවවෙනි වාක්‍ය නවවෙනි වාක්‍ය වඳුරෝ ගසින් ගසට පැන යති වඳුරෝ ගසින් ගසට පැන යති යති කවුද වඳුරෝ වඳුර යන්නේ වඳුරෝ ගසින් ගසට පැන යති එහෙනම් වඳුරෝ ගසින් ගසට පැන ගියා අතීතේ අන්න එහෙනම් ගියෝය ගියෝය එහෙම නැත්තම් ගියහ ගියෝය නැත්තම් ගියහ නැත්තම් ගියහ ශිෂ්‍යාවෝ මෙන්න 10 වෙනි වාක්‍ය ශිෂ්‍යාවෝ බහුවචනයි ශිෂ්‍යාවෝ පිරිසිදු ඇඳුම් අඳිති පිරිසිදු ඇඳුම් අඳිති අඳිති ශිෂ්‍යාවෝ ශිෂ්‍යාවෝ අඳිති කවුද මේ වැඩේ කරන්නේ ශිෂ්‍යාවෝ උක්ත වෙලා ඉන්නේ එහෙනම් ශිෂ්‍යාවෝ අඳිති ඔය શબ્දෙන් අවසන් කරන්න ඇඳා ඇඳා අඳිති ඇඳා ලින භාෂාවෙන් ඇඳෝය 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 එහෙම නැත්නම් ඇඳහ ඇඳහ හවලින් හෝ ඔය શબ્දෙන් අවසන් කරන්න ඇඳෝය නැත්නම් ඇඳ හරි එහෙනම් මේ ටික වෙනස් වෙන්නේ නැහැ ලියන භාෂාවට හරවද්දී ශිෂ්‍යාවෝ පිරිසුදු ඇඳුම් ඇඳෝය නැත්නම් ඇඳ දැන් පැහැදිලි ඇති ඔයාලට ලියන භාෂක හරවද්දී දැන් මේවා එකපාරම අවබෝධ වෙන්නේ නැති වෙන්න පුළුවන් වැරදි ඇති. ඕගොල්ලන්ගේ වැරදි ඇති. නමුත් දැන්ට අවබෝධ වෙන්නේ නැතු ඇති. නමුත් අපි ඉස්සරහට ප්‍රශ්න පත්‍ර ලියද්දි මෙවැනි අවස්ථා එනවා. අපි පාඩම් වලින් ටිකෙන් ටික මේවා හඳුනා ගන්න බලමු. එහෙනම් අපිට කරන්න පුළුවන් දේ තමයි මොකද අතීත කාලේ. අතීත කාලයට හරවද්දින් කෑවා ඇඳා බිව්වා නැටුවා ගැයුවා. ඒක වචනේට බහුවචනේට දෙකටම ඕන් ඔය ආඛ්‍යා තෙන්නේ කතා කරද්දී අපි කියන්නේ නංගි බත් කෑවා නංගිලා බත් කෑවා අම්මා ගමට ගියා අම්මලා ගමට ගියා බල්ලෝ හදට බිරුවා බල්ලා හදට බිරුවා බල්ලෝ හදට බිරුවා 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 කෑවා නෑවා ඇඳා ගියා ආවා අන්න ඒක අල්ලා ගන්නවා අපි කරලා ඉවරයි කියද්දී ඔන්න කතා කරන භාෂාවෙන් අල්ලගත්තා අල්ලගෙන ඕයේ શબ્දේ දානවා බහුවචන නම් නැත්තම් හ වලින් අවසන් කරනවා ඒක වචන නම් ඒක වචන නම් ඒක වචන නම් මොකද්ද ඇඳා ඇඳේය ඒ શબ્දයෙන් අවසන් කරනවා ඕය શબ્දයෙන් අවසන් කරනවා බහුවචන නම් ඒක වචන නම් ඒ શબ્දයෙන් අවසන් කරනවා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ ස්ත්‍රීලිංගද පුරුෂලිංගද බලන්න ඕන වෙන කිසිම දෙයක් බලන්නේ නැහැ ඒ શબ્දයෙන් අවසන් කළා ස්ත්‍රීලිංග නම් ආය શબ્දයෙන් අවසන් කරන්න ඕන එච්චරයි වෙනසකට තියෙන්නේ පැහැදිලිද ඒක වචන නම් අතීත කාලේ ඒ શબ્දයෙන් අවසන් කරනවා
ඒක වචන නම් ඒ શબ્දෙන් අවසන් කරනවා කලේය කෑවේය බීවේය නැටුවේය ඇඬුවේ එතන ස්ත්‍රීලිංග නම් ආය શબ્දෙන් අවසන් කරනවා ආය શબ્දෙන් අවසන් බහුවචන නම් හ වලින් අවසන් කරනවා එහෙම නැත්නම් ඕය වලින් අවසන් කරනවා ඔච්චරයි ඉගෙන ගන්න හරි අතීත කාලයට යනකොට අතීත කාලයට යනකොට එහෙනම් මේ බලන්න අතීත කාලයේ කෑවා ඇඳා බීවා නැටුවා අතීත කාලා කියත අතීත කාලා කියත කොහොමද ඒක වචන නම් අතීත කාල ලියන බසින් මේ කෑවා කෑවා බීවා නැවා ආවා ගියා ඔය විදිහනේ තියෙන්නේ කෑවා බීවා නැවා ගියා හරිද එලං ලියන බසට හරවද්දී ලියන බසට හරවද්දී කතා කරන භාෂාවේ කිසි ප්‍රශ්නයක් නැහැ ලිඛිත බසට හරවද්දී මෙන්න මේවා ලිඛිත බසට හරවද්දී අන්න ඒක වචන බහු වචන ભેදේ බලපානවා ඒක වචන බහු වචන ભેදේ බලපානවා ඒක බහු ඒක වචනයේදී දෙකක් බලපානවා පුරුෂ ඒය શબ્දයෙන් ස්ත්‍රී ආය શબ્දයෙන් ඒ ආය ඇයි ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ ලිංගයට ආය කියන්නේ ස්ත්‍රී ලිංගයට කෑවේ බීවේ නැවේ ගියේ ස්ත්‍රී ලිංග නම් මේ වාක්‍ය කරන කෙනා ස්ත්‍රී ලිංග නම් කෑවාය බීවාය නැවාය ඇඬුවාය දුටුවාය ඔය විදියට බහුවචනයේදී ඕය ශබ්දය සහ හ වලින් අවසන් වෙනවා ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ભેදයක් බලපෑමක් නැහැ කෑවෝය බීවෝය නැවෝය ගියෝය කෑහ බීහ නැහ ගියහ එච්චරයි එහෙනම් හ වලින් අවසන් කරා නැත්නම් ඕ වලින් අවසන් කරා ඔන්න අතීත කාලයේ සිද්ධිය ඔච්චරයි ඔකයි සිද්ධිය හරි එහෙනම් කාලයක් අවසానයි කියලා අපේ සිද්ධිය පෙන්වනවා එහෙනම් ඕකයි සිද්ධිය ඔන්න අද දවසේත් ඔයාට භාෂා කඳුරේ අපි ලොකු අභ්‍යාසයක් මේ වෙනකොට කරලා අවසන් කරලා තිනවා එහෙමනම් අද දවසේත් අපි භාෂා කඳුරෙන් මෙලෙසින් සමු ගන්නම් පුතේ දුවේ අඳහරුවා සඳුදා සිට නැවත නිවාඩුවක් ලැබිලා තිබුණොත් නීත්‍යානුකූලව රජයේ නිවාඩුවක් ලැබුණොත් පාසල් පද්ධතිය වහනවා කියලා කිව්වොත් අපි සඳුදා සිට නැවත ඉස්සරහට ඒ දක්වා ඒ නිවාඩු කාලයේ පවතින තාක්කල් නැවත පරිසර කඳවුර සහ භාෂා කඳවුර පවත්වාගෙන යනවා ඊට අමතරව අපේ පාසල් 18 වෙනිදා ආරම්භ වුණොත් ඉන්දන ප්‍රශ්නේ සැපයිලා පාසල් යන්න පුළුවන් වුණොත් අපි මේ භාෂා වැඩසටහන සහ මේ පරිසර වැඩසටහන අපිට නැවත ඔය ගෲප් වලට දැනුම් දෙන ඔබ සක්‍රියව ගෲප් එක තුල ඉන්න පොදු ගෲප් එකකට එකකට ඔබ ඇඩ්ලා ඉන්නවනේ ඒ ගෲප් එකේ එන පණිවිඩයක් බලන්න ඉදිරියේදී අපි නිවාඩු නොලැබුණොත් ඉදිරියේදී ඒකට වෙනම විකල්ප ක්‍රමානුගමනය කරලා ඔබට දැනුම ලබා දෙන්න උත්සාහය නිරත වෙනවා එහෙනම් අපි ගොඩක් ආසාවෙන් උනන්දුයෙන් ඔබ වෙනුවෙන් මේ වැඩසටහන් සංවිධානය කරන්න ඔබත් ආසාවෙන් උනන්දුයෙන් පාඩම් වලට එකතු පාදා වෙලා මේ ධර්ම දාණය ලබා ගන්න දිනා ගන්න එනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී සති අන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රටට සුබදායි දෙයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එනම් ජය වේවා තෙරුවන් සරණයි නැවත මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුළු ආයුබෝවන්